විසින් අල්ලා ගන්නාලා දෙන්දිය ගුවන් නියමුවා අද දිනේ නිදහස් කිරීමට නියමිතව තිබෙනවා. ඔහු මේ වන විට ඉන්දියා ජනතාව අතර වීරයෙකු බවට පත් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. පාකිස්තානය විසින් අල්ලා ගන්නා ලද ඉන්දිය ගුවන් නියමුවා නිදහස් කරන ලෙස ඉල්ලමින් ඉන්දිය වැසියන් වීදි වැස තිබුණා. ඔහු ඉන්දිය ගුවන් හමුදාවේ සේවය කළ වින් කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් නැමැති ගුවන් නියමුවෙක් ලෙසයි හඳුනාගෙන ඇත්තේ. ඔහු නිරුපද්‍රිතව සිය අත්අඩංගුවේ පසුවන බව දැක්කෙන වීඩියෝ දර්ශන පළ කිරීමට පාකිස්තානය කටයුතු කළේ ඊට මානුෂීය මුහුණුවරක් එක් කරමින්. වර්ණාසි නගරයේදී අදාළ නියමුවට ආරක්ෂිතව නැවත පැමිණීමට හැකිවන ලෙස ඉල්ලා සිටින් ජනතාව ඔහු වෙනුවෙන් විශේෂ යාඥා පැවැත්වූ ආකාරයයි මේ. ගංවතුර හේතුවෙන් ජෝදානයේ අම්මන් අගනුවර වීදි රසක් ජලයෙන් යට වී තිබෙනවා. ක්ෂණික ගංවතුර හේතුවෙන් මෝටර් රථ රියදුරන් රසක් මහමාර්ගවල සිරවියසින්න බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ගංවතුර මැදදී වුවත් ඇතමුන් සිය මෝටර් රථ ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමට උත්සාහ කරන ආකාරය දැකගත හැකි වුණා. මේ අතර ජෙරුසලම් අසල ප්‍රදේශයකදී ගංවතුරට හසු මෝටර් රථයක සිරවී සිටි පුද්ගලෙක් මුදා ගන්නා ආකාරය දැක්වෙන දර්ශන විදේශ මාධ්‍ය වාර්තා කළා. මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටේ ශාන්ත පේතර විද්‍යාලය අතර පවත්වෙන 85 වෙනි ශාන්තවරින්ගේ සටන මහා ක්‍රිකට් තරගය අද ආරම්භ වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන ශාන්ත පේතර විද්‍යාලය දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩලු 3ක් දැවී ලකුණු 128ක් රැස් කරගෙන සිටියා. කොළඹ පී සරාවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසිය වාසය දිනු ශාන්ත ජෝසප් විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශාන්ත පීතර විද්‍යාලයට ආරාධනා කළා. ඒ අනුව පිටිටි පිලිසි ශාන්ත පීතර විද්‍යාලයේ පළමු කඩුල ලකුණු 21කදී දැවී ගියා. ශාන්ත පීතර නිමේ දෙවැනි කඩුල ලකුණු 80කදී දැවී ගිය අතර තුන්වැනි කඩුල දැවී ගියේ ලකුණු 110කදී. පන්දුවට පහර දීමේදී ශාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් දිනිත් අංජුල ලකුණු 41ක් රැස් කළා. දිවාහාරය සඳහා තරගේ නතර කරන විට සන්තුෂ් ගුණතිලක නොදැවි ලකුණු 51ක් රැස් කරගෙන සිටියා. පන්දුවේදී ශාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් අශාන්ත සිල්වා, සාලින්ද සෙනවිරත්න සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් තබා ගත්තා. සමගින් දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් කරනවා. ඔබට සුබ දවසක්.